සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් අද ජපාන් ගයිඩ් එකෙන් ඔයාලට පෙන්වන්න යන්නේ ජපානයේ පොදු ප්‍රවාහන සේවය ගැන පොඩි වීඩියෝ එකක් කරන්න යන්නේ. විශේෂයෙන් මම මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි ලංකාවේ පොදු ප්‍රවාහන සේවය සහ ජපානයේ පොදු ප්‍රවාහන සේවය අතර කොච්චර වෙනසක් තියෙනවද කියන එක පෙන්වන්න තමයි. ඔයාලට මම පෙන්වන්නම් මම මේ බස් හෝල්ටර යන පාරේ තියෙන මේ ලයිට් කණු තියෙනවා. मैं पार पड़ा पाटी मैं पेन पार ये पारे मैं बैस डीपे मत इधन कणुवल हेपेन मेकूल मे कणुवल गलतना पड़ी मैं हेपना रिदिन्न तीन मेन मे आगे मैं रिदिना हेपना गुड़ाकना मिन तरा बिल्ती बिल्कुल स्टूडेंट इन लंका दिन बिल स्कूल अपार्टेंट मे तीन मेवागे बस नार्थन हेमतना मेवागे बोर्ड एना मेकना बस के टाइम मेक देक विना दिखा परक इलाटना एक् हरीर टाइम मेतन वेटन इलाट हरीर मेतन बस वाले दी वीडियो की फुट पेन दूर आगे पेन मेकता बस टिकट इतनी मेक एन एक्सी असूक मुदल वेनो मेकता गण अड़म टिकट इवे मिता मेके इसरा डिस्प्ले कत्ना पेन फोकस कर लेकिन वेटना गण इतकोट किसी मोर बर वे इवे मिता बस पास नगीन नगीन लंका कैग हे बस रेसाने अभी नगले इंदक बस अने इवे मिता बस सिंधुदाने लंका बूट सिंधुदा के अदा मे जपानी अमुन इधर अतल हरम पिछदी एसी तेना इधर शीतल का हीटर्स तेना योग अभी बहिंडन बस नवत्ला दूर एरन का आप नगेटा एंड पाकिन सीट अभी अट्ला खरी अणत वेगी ऐिंक जपानी मगी प्रहाणी सह बता डन फ्लो बस वर की ई थिंक मेक वैसा तिटा हरम पासिंग नगिंड पुला बस मुखद लोकोट पड़पेलने योग्य मतम अब नगंड बेरी बस की ड्रैवर अब नगिंड इवे वील चेक नगिना वील चेक ना तन तीन बस के योग्य मत बस बहिदी ड्रैवर बेहल आटो दौकर बस बेहगा मम्मी दिल तेना पंपना अरहर दिन स्टेशन अने नार्मल स्टेशन लुक्ना दागन तोक्यू मन वगैदी मे स्टेशन वटपिटा मेती अति मैं दिदा दहाटे अगोस्त लगता मे पलात रावे इन मे हरी मुन तिब्बे निका मे गस्टिक तिब्बे मेन मेवागे तनकोल गस्टिक तिब्बे दी मे गोलो दिदा मे विना जनवरी मैं वीडियो ये वाले बलगन पुल मेतन को ना तीन क्या मेवागे
පාරවල් එහෙම මොනවද තිබ්බේ නැහැ. එතකොට මේ මෙතන තියෙන රෙස්ටුරන්ට් එක ඉන්න බිල්ඩින් එකක්. ඕවා හැම මොනවද තිබ්බේ නැහැ. ඕක නම් මම එනකොට හදා හදා තිබ්බේ. මේ හරියනම් මොනවත්ම තිබ්බේ නැහැ නිකන්. මේ හරියින් තාර පාරක් විතරයි ඔහම තිබ්බේ. එතකොට දැන් මේක හදලා දිනවා කාගේවත් ඇමති කෙනෙක්ගේ කාගේවත් කිසිම බෝඩ්යක් නැහැ. හොඳයි. අපි උඩට ගිහිල්ලා බලමු. අර වගේ මොන වගේ ෆැසිලිටීස් දීලා තියනවද කියලා මිනිස්සුන්ට. මෙතන ඉඳලා පුළුවන් දැන් අතන පාර තියෙනවා. පාර පයින් නැතුව උඩ පාලමෙන් යන්න පුළුවන් කෙලෙම ස්ටේෂන් එකට. අපි ගිහින් බලමු. මන්ද මෙතන පඩිපෙළ පාවිච්චි කරාට මේකේ ටිකක් මෙද හරියට යනකොට ලිෆ්ට් එක පාව තියෙනවා. ඒ තරම් පහසුකම් දීලා තියෙනවා. උඩට නැග්ගහම මේ වගේ view එකක් තමයි තියෙන්නේ. මේ පැත්තෙන් ගඟ තියෙනවා. අර පාලමෙම ඔක්කොම රෑට රෝස පාටට ලයිට් දාලා මාර ලස්සනයි. පාට තියෙනවා. මේ උඩ වහලක් වයි තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය දැන් මේ වින්ටර් එක හින්දා දැන් බලාගන්න ඉතින්නේ සමර් සීසන් එකට මේවා ගොඩාක් රත් වෙන නිසා මේ වගේන් වතුර පාරක් ස්ප්‍රේ කරන පොඩි හුමාලයක් වගේ. ඉතින් ඒක අර රස්නිත් එක ඇඟට අදෙද්දි මාර සනීපයි. කැමරා තියෙන ඔක්කොම තියෙනවා මාර සේෆ්ටි දි. ඉතින් එයාගේ මතා නිදහසින් නැහැට මෙතෙන්ට ඇවිල්ලා පාඩි ඉඳලා පොත බලන්න පුළුවන්. ताड़े सर मंगल्ट स्टेशन बस वाली मिनस संबंध कर मंगसाई अब तीन नगिन तो अतन मिता लिफ्ट तर මෙතන normal පඩි වෙනවත් තියෙනවා. ඉස්කරිය තියෙනවා මෙතන. මේ ඔක්කොම sensor off වෙලා තියෙන්නේ. ළඟට ඇද්දි auto on වෙනවා. පාට වෙනදී ඈත රතු පාට. රතු විසදි බස් එකක් තියෙනවා නවත්තලා. උතන තමයි බස් නවත්තන තැන. ඔක තමයි මේ ඔකසකි ස්ටේෂන් එකේ තියෙන බස් ස්ටෑන්ඩ් එක. ඒ වගේම මේ ස්ටේෂන් එහා පැත්තේත් බස් නවත්තනවා. මම දැක්කා එකපාරක් ලංකාවේ දේශපාලන වැඩසටහනකදී දකුණු ආසියාවේ හොඳම ප්‍රහාණ පහසුකම් තියෙන්නේ ලංකාවේ කියලා කියනවා. ඉතින් දකුණු ආසියාව ගත්තාම දකුණු ආසියාව ලංකාවට ඇටැක් කරන්න ඉන්නේ ඉන්දියාව විතරයි. ඉතින් අනිත් රටවල් බංග්ලාදේශ්, නේපාල් ඒ වගේ රටවල්. ඉතින් ඒ වගේ රටවල් ගත්තාම ඔයාලා දැකලා ඇති ट्रेन वाल वहाल उड़े आना अत बूरूपीटे तम मिनी देवगी टेक् लंका संसाधन करें देवगी वाल मिनी अंदर पुलवा दंबे मुखद मे ताशी नदी इतना यूट्यूब बल्न पुल हेमदे अपीत पेंडन इवागे तो आट अला पुलवा कोहमद मेरेटल मिनी दिल दिन पास अभी आवेश लारे मेक दिखे अभी तीन स्टेशन से बंगलना अब मेरे अंग मेट्रो लाइन तूना बंग्लादेश कोहमद गिरा मेट्रो लाइन तीन पास मेरे तीन टिकट मशीन अब बुलवा मित्र प्रमाण के इक्कीन एक्ना दिन तुम दिन ලොකු එකකින් පොඩි එකකින්ෙක් මේ පවුල කිනවන මෙතෙන් ටිකට් ගන්න පුළුවන්. නැත්නම් තනියම එනවනම් මේ ක්ලික් කරා. ඊට පස්සේ අඩුම ටිකට් එක 170. මේ 170 ක්ලික් කරලා අපිට ටිකට් එක කරා. ඕන දුරක් යන්න පුළුවන්. ගිහිල්ලා වෙලා ටිකට් එක දාද්දි ඉතුරු ගාණ කවුන්ටර් එකට දීලා එළියට එන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මේ දාල් දෙන ටිකට් එකේ ගාණත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මෙතන දාල් දෙන මැප් එක ඒ ටිකට් එකෙන් කොතන ස්ටේෂන් එකට යන්න පුළුවන් කියලා. ඉතින් මේක නම් තේරුම් ගන්න ටිකක් ජපානයේ ටිකක් एक्सपीरियंस स्टेशन लम दाने अनेक मेजपनी तीन
යාගෙනා මම ඔයාලට තවත් දෙයක් පෙන්නන්න මේකට තමයි අපි ජපන් වලින් කියන මේ තේ කිය මේක සීසන් එකක් මේ මම ඉස්කෝල යන කාලේ පාවිච්චි කරපු එක මේ 2018 වෙනවනේ දැන් නම් මේක සීසන් නැන්නේ එනකොට මේක තාම මේ කාඩ් එකට සල්ලි දාලා පාවිච්චි කරන්න පුළුවන් මේකේ බස් එක යන්න පුළුවන් එතකොට මොන හරි ෂොප් එකකට ගිහිල්ලා මේක දීලා ඒකෙන් බඩු ගන්න පුළුවන් දැන් බලමු මේක දාන්න මේක කීයක් ඉදුණාද කියලා මේකේ තියෙනවා yen 343ක් තියෙනවා චාර්ජ් කරන මේක ක්ලික් කරා මෙතන පුළුවන් 1000 2000 3000 10000 තියෙනවා ඒ ඉතින් මට චාර්ජ් කරන්න අවස්ථාවක් නැති නිසා මම චාර්ජ් කරන්නේ ඉතින් මේවා තමයි අපිට නැතුවනේ ගෝටා බෙලා කරපු වැඩනේ මම බස් එක යනකොට මේක පාවිච්චි කරනවා ඉස්සෙල්ලා මම ආ ටිකට් එකේ මම ඔයාලට දැන් බස් එක ඇද්දි මේක කොහොමද පාවිච්චි කරන්නේ කියලා පෙන්නනවා ඒතර මම ඔයාලට පෙන්නන්න මේක පාවිච්චි කරලා කොහොමද අපි ස්ටේෂන් එක අස්සර යන්නේ කියලා මම දැන් ටච් කරා ටච් කරා හොරී කරලා එන්නවා දොර එනවා ඒකුල් දැන් නුනවා දැන් අපි ස්ටේෂන් ඇතුළේ ඉන්නේ ඒ වගේම තමයි බැරිල හැරි සල්ලි මදිනවත් එහෙම අපිට ස්ටේෂන් ඇතුළේ පැත්තේ තියෙනවා මෙහෙම චාර්ජ් කරන්න මැෂින් එක මෙතෙන් චාර්ජ් කරන්න පුළුවන් එහෙම නැත්නම් මෙයාල පාරන සිස්ටම් එක මේකට කාඩ් එක දාලා කාඩ් එක දාලා මෙතෙන් චාර්ජ් කරන්න පුළුවන් මේකෙත් තියෙන 17 13 ඒක නම් අපි චාර්ජ් කරන්න තියෙන නිසා स्टेशन दिलतीम वेंडिंग मशीन गार्बेज टॉयलेट तीन तो लिफ्ट तीन हम पास तीन वाले पेन अतर फिर गेला मैं पात दीर वाले पेना ट्रेन मिनी पे इन दिन परम ट्रेन ट्रेन परम वाले बला अच्छा क्लीन दिखे रंग बहन इवागे मेद वाले पेनोनी मे रेलवे अगर लंका स्टेशन एक्टे मे वे पहले उतना एक बैग शॉपिंग बैग बड़ा किसी मध्य आखने इतना क्लीन मिनी दाँडी इवागे मे अंदर क्लीन करना ऐना बल उड़ी दम बस गैप मे कार्ड पाचना कोमद ये अड़े गेना मंगड़ दास पच्चीन समहार बरी एमते पाले कौंटर मेक दीला की अंडोट समहार दूर एंड क्यूवागे मट एंडी पात्र कौंटर इन कार्ड दीला मैं डेली टेन गोने ये मेकन थोड़े आईन ちょっと外に戻りたいです。じゃあまた入るといいよ。はい。ああ。下手なカードで出られた。で、ステーションに入れてのこと。ああ、メダメインゲート、まあ、カリンギー、ウディ。下手なチャンスなくね。下手なゴダスなゲート。
දැන් මම ඔයාලට පෙන්නන්නේ ස්ටේෂන් එකෙන් අපිට දීලා තියෙන තවත් සේවිස් එකක්. මේල ලොකර් රූම් එකක් තියෙන. මේකේ අපිට පුළුවන් සල්ලි දාලා පැය ගානකට අපිට මේ ලොකරයක් රෙන්ට් එකට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි බෑග් එහෙම තියෙන අපි ස්ටේෂන් එකෙන් එළියට යනකොට අපිට බෑග් එක අපහසුතාවයක් නම් අපිට පුළුවන් මේකට දාලා ලොකර්ලා යන්න. ඒ වගේම තමයි මේක අපි පාවිච්චි කරන මුදලේ ප්‍රමාණය අනුව මේකේ ලොකරේ සයිස් එකක් වෙනවා වෙනස් වෙනවා. ඒකට බලා ගන්න පුළුවන් යෙන් 300 500 තියෙනවා. ඒ වගේම තමයි අපිට මේකට පේ කරන්න පුළුවන් අපි ගාව තියෙන මේ කාඩ් එකනොත් පේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් සල්ලි දාන්න පුළුවන් ක්‍රෙඩිට් කාඩ් ඕන දෙයක් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ලොකු සේවිස් එකක් දීලා දෙනවා මේ ස්ටේෂන් වලින් මේ වගේ ලොකු රූම් එකක් තියලා. මෙතන මේ ස්ටේෂන් එක ඇස්සේ දාලා තියෙනවා මේ ඉලෙක්ට්‍රික් බයිසිකල් තියෙනවා. අපිට ඕන නම් ඒක ගන්න පුළුවන් රෙන්ට් එකට. මෙතන නවත්තලා තියෙන ටික මෙතන QR කෝඩ් එකේ තියෙනවා ඒක ස්කෑන් කරලා අපිට ඇප් එක කරා මේ මේ බයිසිකල් පදින්න පුළුවන් අපිට මේ මේ ඒරියා එක ඕනම තැනක. ස්ටේෂන් එක එළියට ගිහිල්ලා බස් එක නගින්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ජපානයේ බස් එකකට නගින්නේ මිනිස්සු කොච්චර පිළිවෙලට පොලිමරේ ඉන්නවද කියලා. ඒ වගේම තමයි බස් එක ගල නවත්තපුවාම ඉස්සරහා දොර අරිනකොට ඒකෙන් බහින මිනිස්සුන්ට පාඩු යන්න හොඳට ඉඩ හදලා දෙනවා. ඒ වගේම තමයි සේරම බැස්සන් පස්සේ තමයි බස් එකට මිනිස්සු නගින්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කවුරු පොර ගන්නෑ ලස්සනට පිළිවෙලට නගිනවා. දැන් මං කලින් ටිකට් එක ගන්න ඇග්ගේ. දැන් මේ පාර මං කාඩේ ටච් කරලා යන්නේ. මේ දොර ගාව තියෙන මැෂින් එක ටච් කරා. ඊට පස්සේ බස් එකේ අනිවාර්යෙන් මෙහි වෙලාවට මිනිස්සු හිටියා ඕන නැතා අනිවාර්යෙන් බස් එක යනවා. ඒක තමයි ජපාන් සිස්ටම් එක. ලංකාව වගේ කොට කොට යන්නේ. එක්කෙනෙක් හිටියත් බස් එක හරි වෙලාවට හරි ඉක්මනින් ඊළඟ ස්ටේෂන්කට යනවා. ඉතින් මිනිස්සුන්ට කාලය ගොඩක් වැදගත් නිසා ජපානයේ ඒ සර්විස් එක හරියටම තිතරම කරනවා ජපානයේ. මං ඔයාලට කලිනුත් කිව්වා ජපානේ බස් වල සින්දු දාන්නේ කියලා. ඉතින් මෙහි ඒ වෙනුවට කරන්නේ පොඩි රෙකෝඩින් එකක් යනවා බස් එක යන රූට් එකේ අපිට හම්බෙන්න තියෙන හෝල් ගැන. ඊට අමතර ඒ අතරමැද මොනවා හරි විශේෂ දෙයක් බලන්න තියෙනවා නම් ඒ සම්බන්ධ විස්තරයක් කරනවා. එහෙම නැත්නම් හොස්පිටල් එකක් හරි මොනවා හරි විශේෂ දෙයක් තියෙනවා නම් ඒ ගැනත් කියනවා. ඊට අමතර බස් එකේ ඩ්‍රයිවර්ට මයික් එකක් දීලා තියෙනවා. බස් එක කලර් ලයිට් එක නවත්තලා දකුණට හෝ වමට හරවනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙනවා. ඊට අමතර බස් එක එකපාරට නවත්තන්න යනවා නම් ඒකත් කියන බස් එක නවත්තන්න අල්ල ගන්න කියලා. ඒ අපිට අනතුරක් වෙයි කියලා. ඒ වගේම තමයි දැන් බස් වලට දාන්නේ කාසි වුණාට අපි යතේ කාසි නැත්තම් අපිට පුළුවන් මේ ඉස්සරහා මැෂින් එකට අපි ගාව තියෙන 1000 කොලේ දාලා ඒක කාසි වලට මාරු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ සේවිස් එකක් දීලා තිනවා. දැන් ලංකාවේම අපි මාරු සල්ලි නැතුව බස් එකට නැගුවොත් අපිට බයිනවා මාරු සල්ලි ගිනව නැහැ කියලා. ඉතින් මේ ජපානයේ හැම කවදාවත් කරන්නේ කොහේ ගියත් අනිවාර්යෙන් අපිට හරියට මිතුරු හම්බ වෙනවා. ඒ වගේම තමයි බස් එක ඇතුළේ CCTV කැමරක් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒකෙන් ඒගොල්ලෝ බලලා ඒක විසඳා ගන්න පුළුවන් අපිට. ඊට අමතරව ජපානයේ මේ දෙන සේවිස් එකයි ලංකාවේ සේවිස් එකයි සංසන්දනය කරද්දී ඇත්තටම ගොඩක් ලැජ්ජ හදනවා. මිනිස්සුනත් අපිට මිනිස් විදිහට ලංකාවේ සලකන්නේ නැහැ නේද කියලා මේ ජපානයේ මිනිස්සුන්ට සලකන විදිහ දැක්කහම. ඒ වගේම තමයි ලංකාවේ සාමාන්‍ය බස් එකකට නගින්න නම් අපි බස් හෝල්ට් එකේ ඉඳලා බස් එකේ එනකොට බස්සට අත දික් කරන්න ඕනේ නවත්ත ගන්න. ඉතින් ජපානයේ හැමදාම අපි බස් හෝල්ට් එකේ හිටන් ඉන්නවා නම් අනිවාර්යයෙන් බස් එක ඇවිල්ලා නවත්තනවා. ඒ වගේම තමයි බස් එක නගින්න පුළුවන් හෝ බැරි වුණා අනිවාර්යයෙන් බස් එක නවත්තලා දොර ඇරලා ටිකක් කියලා බලන් ඉන්න අපි නගිනවද නැද්ද කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ යනවා. දැන් ලංකාවේ නම් බස් නවත්තන්න නැති යන අවස්ථා තියෙනවා වුණ තරම්. ඒ වගේම තමයි ලංකාවේ බස් වල ලොකු හෝන් එකක් හයි කරන් ඉන්නවා. ඉතින් ජපාන නම් හැම ලේසියර හෝන් ගහන්නේ නැහැ බස් වල. ඊට අමතරව ජපානයේ බස් වල AC නෝමල් කියලා වෙන් කරලා නැහැ. හැම බස් එකකම AC තියෙනවා, හීටර්ස් තියෙනවා. ඉතින් ඒ පහසුකම
හැම බස් එකකින්ම අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා ටිකට් වල කිසිම වෙනසක් ඉන්නේ නැහැ. එකම ගානට එකම සේවිස් එක ගන්න පුළුවන් ජපානයේදී. දකින්නදී බස් ඩ්‍රයිවර් කෙනෙක් වුණත් ජපානයේ කොච්චර ලස්සනට වැඩේ කරනවාද කියලා කෝට් එකක් දාලා එකට කැප් එකක් දාලා ලස්සන යුනිෆෝම් එකක් තියෙනවා. දැන් ලංකාවේම තමයි බුලත් ටිර කාගෙන ඒ වගේ ඉන්නේ. ඉතින් මේ රටවල වලින් හැම රස්සාවකටම ඒ වගේ ලස්සන යුනිෆෝම් එකක් දීලා ඉතින් අර බස් එක ඩ්‍රයිව් කරන කෙනත් ආසාවෙන් කරනවා වැඩේ. ඉතින් ඇත්තටම අපිට උනත් ඒ කරන රස්සාව ආසාවෙන් කරන්න හිතෙනවා. ඒ වගේ අර මිනිස්සු පිළිගන්න විදිහට යුනිෆෝම් එකක් හදලා ඒක ලස්සනට පිළියෙලට කරන නිසා. ඉතින් ඒ වගේම තමයි මගේ මේ වීඩියෝ එකේ ප්‍රධාන අරමුණ උනේ මේ වගේ දේවල් පෙන්නලා අපේ රටත් කොහොම හරි මේ විදිහට හදා ගන්න අරමුණෙන් තමයි මේ වීඩියෝ කරේ. එහෙම නැතුව ලංකාවට අපහාස කරන්නත් අපේ රට බාල්දු කරන්නත් නෙවෙයි. ඉතින් මේ වගේ දේවල් අපිම තමයි වෙනස් කරගන්න ඕනේ. හැමදේම දේශපාලනේ වෙනස් කරන්න බෑ. මිනිස්සු වෙනස් වෙන්න ඕනේ. අපි බලමු අපේ පරම්පරාවන්වත් අපේ රට හදා ගන්න. ඉතින් ඒක තමයි මගේ තියෙන එකම අරමුණ මේ වගේ වීඩියෝ කරන එක. ඉතින් ඒ වගේම තමයි ඔයාලත් මේ වීඩියෝ එක බලලා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගන්න ඇති දියුණු රටවල ප්‍රධාන පාසකම් මොන වගේද කියන එක. ඉතින් ඒ නිසා ඔය ලංකාවේ දේශපාලුවෝ කියන බොරු වලට අහු වෙන්න එපා. මෙන්න මෙයාගේ තමයි රටවල මිනිස්සුන්ට සලකන්නේ. ඇත්තටම කතා කරලා දැන්නේ ඒක නම. හොඳයි එහෙනම් මෙතනින් එහාට තවත් පින්නන්න දෙයක් නැහැ. එනං ජපන් ගයිඩ් එක දිගටම රැඳෙන්නට ගොඩක් ස්තුතියි. තවත් මෙයාගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න. එනං සුබ දවසක් සිරි දිනකට පිහිනෙන්න.